이제 학교 비밀로 가고 자니나 하나 하고 자니나 그러면 하나 하고 그러면 이제 거기 다 다 알고 와라 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 Thank you.
ශ්‍රද්ධාවට හොඳ පදකමක් තමයි. අන්න ඒකදදී ඒ නිධාන කන්තියෙන් තමයි මේ කුසල සංගය කියලා පහළ වෙන්නේ. මේකට කියන්නේ ශ්‍රද්ධාවට වඩා අවස්ථා දීපේකින් මෝරක් අවස්ථාවක් හත්තු කම්මිතා සංගය. දැන් මේ දේස් කරලා බලන්න ඕනේ. මෙතෙක් ඉනකම් මේ වගේ ධර්මවත්ින් ධාතුක වශයෙන් ගලපලයි කරන්නේ. ගලපලා බලන්නයි කරන්නේ. විශේෂයෙන්ම අන්තිමේ විකක වැඩෙන ආකාරයේ කියන කෙනෙක් වහා සමාජ සත්තාවන්ට මෙච්චර මේ විචාරකලේ වැඩ කටයුතු වෙනවා කියලා තේරෙන්න කියන පුළුවන්. නමුත් මේ වැඩේ ඉතිෙන්නේ මේකයි ආමේ වගේ උනාට පස්සේ පහල වෙන සංදේශ තමයි කුස ලක්ෂණ. අත්ක සංගතාලා කියන මේ සමාන හිතුවා වූ සමාන්ත පදරම දිනා වූ දීක දැන් ආදී විදිහට ක්‍රියාවත් කරනවා කියන්නේ ක්‍රියාවත් නැතිව අවස්ථාවයි මේ ක්ලස්ටර් එක. ආනේ ක්ලස්ටර් එක තමයි මේ කුලයක ලෝ අපි වර්තමාන වාපේ ඒ අහුවේ අර සිතානේ වගේ කල්පනා කරලා ගලපලා ගත්තදී අපිට ගන්න පුළුවන්. ඒ නිසා ආනේ යදිනට පස්සේ ඒ පුද්ගලයාට ඒ කුසල ඡන්දයේ ඉහළ පහළ යන ඒ මහා ජීවිතයේ තුල යෝගාවචර ජීවිතයේ තුල වාක් පිට වෙනවා යෝගාවචර පිටනාක වඩා සර්වඥා කෙනා සීනාසයන් අන්තිකට අනාගාමී තුනේ ගන්න එහෙනම් මේ මාර්ගඵල පිළිවෙල යෝගාවචර බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ඔක්කොම කාරණා හරියට දැන් රජමාවකට මේක පිට වෙනවා කාරණාතිකේ වෛර පානකත මල පිටින්න වාගේ ඉතිලයි කියන නමුත් එහෙම සිදුවීමක් වෙනවා. මේ අතරමැද වාරවල සමාන වෙලාවක සුබලක්ෂන් දෙකක් අත්දහාවක් තියෙන මාතෘකාවක් වගේ පිටවැදෙන අවස්ථාවක්. මේ ආයේ යෝගාවතර ආදී සාමාන්‍ය යෝග ජීවිතය යනුපාන සම්පත්. භාවනා විපස්සනාවනි සාමාන්‍ය. සම්පෙන්ක මේ නම් වහගත්තා වූ දිනු කරගත්තා වූ වඩේක තමයි දීමලක් තිබුණාගේ කුප් පිටිරියා වූ මේ කතාවක ලක්ෂණය යැදෙන සිට නොදී විගත පවත්වා ගැනීම සඳහා කරගෙන යන මේ සූරකන් මේ අවශ්‍ය කරන පාඩම් පන්තිය තමයි මේ ඉස්තිපාද වශයෙන් තියෙන්නේ. ඉතින් මෙතනදී හදේ යන්න ගමන් කරන මේ කාරණාවකින් හත්ිය තමයි දැන් ආයේ. ඒ මොකද ඒ නිර්වර්ණ වුණා මගේ හිත රහත් නැති වුණා මගේ හිත අරමුණෙන් ගැලවිලා වැටුණා කියන එක තේරුම් ගන්න පුළුවන්කම කොහොමද ඒක නිසා දීන භාවය සඳහා දීන භාවයට පත් වුණාට පස්සේ එක මොහොතක නැත්නම් අත්හැරියකට වගේ වෙන කෙනෙකුට තේරෙනවා ඒක ගියාට පස්සේ ආයේ ඒකට ක්‍රියා කරන්න බැරි තරමක් වාගේ ජාති කල්පනා කරන්න විදිය ටිකක් නිදාගත්තොත් මිසක් මේක ඇරෙන්නේ නැහැ කියන ධර්මත නිින්දේ රුචියක් යාරේ සලතුනේ
කුසල ඡන්දයක්. අත්තුකාමීතාවය. මොකටද? මේ ආස්තයෙන් දුරු කිරීමට දැන් තියෙන්නේ ඊව කොහොම අයිල පොඩ්ඩක් හිතා ගන්නටත් කියලා. හරි යෝගාවචරගේ හිත දීන භාවයට කුසීත භාවයට කම්මැලි ගුබ්බඩ භාවයට පත් කරන්නේ මේ ඡන්දය. එනකොට නිින්දට කැමැත්තක් පහළ වෙනවා. මේ කරදර කංකටොළු නැතුව පොට්ටකට ගිහිල්ලා එකක් නිදාගෙන ඉඳලා ඉන්නත්නම් නැත්නම් මේ නිින්දේම තාක්ෂා පහසුකම් දෙන්නත් නැත්නම් කියලා ඒ වෙලාවේදී මේ හිතේ පෙරලෙන පෙරලීම අලුතෙන් දුදුපත්තෙන් කලුපත්තට වාගේ බොහෝ ප්‍රකට දෙයක්. මෙන්න මේකට පිළියම් එහෙනම් බෙහෙත් උපස්කම හොයනවට වඩා මෙන්න මේ පෙරලිය සත්‍යයට අල්ලගන්න පුළුවන් නම් මම කුසලච්ඡන්දයේ අහන්නගෙන යනවා. ඊළඟට අතිපග්ගහිත විදිය කියලා එකක් තියෙනවා. කුසලච්ඡන්දේ කියන එකක් තියෙනවා. මේ ඇති කරගත්තා වූ පරමාර්ථවත ළඟා කිරීමේ ආශාව මේ පරියන්කේදීම කරන්න. අපේ නෑර දික්කතම වෙන්නේ කරලා. කිසි කෙනෙක්ගේ මට බාධාාවක් නොවේවා. මේ අනිත් පැත්තේ මේක ගැන හැඟීමක් නෑ. මට විතර වුමනාවක් නෑ. ඇත්ත හැමදාම මේ භාවනා කරන්නයි හදන්නේ. මම එහෙම නෙවෙයි. මට මේකෙදීම කරන්න ඕනේ කියලා හරි දැතිව ගන්න ගියාම හරි අර වාගෙම වෙහෙසකට වැටෙනවා. ගොඩනඟට බදාගත්තා වාගේ ඉවිසිලා ගිහින් අන්තිමට මහා පහළ වෙච්ච පෙරදිච්ච සත්‍යකම පිටපත් වෙනවා. ද්වේෂෙට පිටපත් වෙනවා. අනේ මේ වෙලාවල් වල සතිය විපාල වැඩගත් ක්‍රියාවක් කරනවා. මේ හිත අරසකල පැත්තේ ඉඳලා අමෝ අද්වේෂ පැත්තේ ඉඳලා ද්වේෂ පැත්තේ පැත්තට වැටෙන හැටි අල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි හිත ඇතුළත ඇකිලි ගන්න වෙලාවට එනවා. පිටත බාහිර විදිහේ වෙලාවට ඇතුළත ඇකිලිම සමහරලාට භාවනා දැන් හරි සමාධිය මගේ හරි කියලා ඒකේ ගිලි ගැනීම නිසා වෙන්නත් පුළුවන්. නැත්නම් අර කලින් කියපු තාලෙට නිදිමත ඇති වීම නිසා වෙන්නත් පුළුවන්. එතන බාහිර කාරණාවක් නිසා ඇගේවල් දොරවල් වල තියෙන දේක් එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දේවල් සම්බන්ධ දෙයක් ඉතන මතුවෙච්චාම මේක ඉස්තර ගැනීම සඳහා ඒක ළඟා කර ගැනීම සඳහා මතුවෙනා වූ ඡන්දය අර නිවන් දකින කොටලස්සන් දිස්කෝලයන් දිස්කෝල මේ තියෙන කරුද මේ තියෙන එකම රාමුවතුලින් කැඩිලා කොහොමද මම අර කාරණාව ඉස්තර ගන්නේ කියලා උතුමා කාර්ය විදිත හිත හේදී ආවේ යෙදෙන්න පටන් අරගත්තාම යෝගාවචර සම්පූර්ණ අර මහදෝනගේ වාගේ හඳ ඉස්සරහට හැරිලා ඔළුව පිටපස්සට හැරිලා සිත් ස්වරූපයක් පේන්න පටන් ගන්නවා. ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම සංවිධානත්ම කටයුතු සිද්ධ වෙන ඒ අර බාහිර කාරණා උත්තර ගන්නවා. මේ වෙන පෙරලිය අර නිවන් ගමන ගතක තියෙන ඒ බාහිර කාමච්ඡන්ද ආදී දේවල් ඉස්සර කරගන්න කරන ගති ඉතාමත්ම සූක්ෂමව ඉතිේ පෙරලියන මේ වංචනික ධර්ම ආනේ වංචනික ධර්ම වලදී ඊය හැකි දෙන්න පුළුවන් උපදේශ සාමාන්‍ය උපදේශ විශාල පන්තියක් තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වැඩි වැදගත් වෙන්නේ මෙන්න මේ වෙනස්කම් ඉතිේ ඇති වෙනවාමයි. ඒක කරුවචනාන්ති ඇතුළු මේ භාවනා මාර්ගයේ ඉකලපෙත්ත විදියට කරනකට ගන්නවා. ඉතා යෝගාවත්‍රය මෙව්වා එනකොට මෙව්වට අහුවෙලා පිළියම් හොයනවට වඩා මෙව්වා දෙන බව බලාපොරොත්තු වෙනවා. ඒ වෙන කොටම නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවෙදීම කඩා ගන්න පුළුවන් තරම් මන් සතියක් තියෙනවා නම් මම මේ ඉස්සතා ධර්ම විදිහට තවත් අමතක වෙනවා. එහෙම නැතුව මේ වෙලාවේදී මේ தත්ය හරින කොටම පෙරලෙන කොටම අල්ලගන්න බැරි වුණොත් පහුවෙන කොට යෝගාවචරයා කොච්චර අසරණ වෙනවද කියනවනම් තමන් හොඳට තෝරව ගන්නවා. දැන් තමන් වැඩ කරන්න වැරදි පැත්තට ගුරුවරයාට ගිහිල්ලා කියන්න ඉද තියෙනවා. මගේ හිත වීර්ය වැඩිවම තියෙනවා මම ධර්ම කොට කරන්නේ. මගේ වීර්ය අඩුවම තියෙනවා මම ධර්ම කොට කරන්නේ. මගේ හිත මේ වගේ ගමන චිත්තේ පහළ වෙලා තියෙනවා. ඒක නිසා අහවල් කටයුත්තට හිත වෙලා තියෙනවා කියලා බැගෑ වෙන තරමටම යෝගාවචරය අගිය හරියන්න පුළුවන් වහරයක්. ඒකේ වෙලාවේදී ඒ යෝගාවචරය අවදාපත් නරකයි මේක පුද්ගල බෙහෙතෙන් අල්ලලා මේ පුද්ගලයා දැන් මේ ව්‍යාපාර කරන්නේ තමන්ට ඊයකින් කඩුවකින් කොටා ගන්නවා යන ගන්නවා වගේ වැඩකට මේක උදව් කරන්න හොඳ නැහැ කියලා දුස් කියන කෙනෙක් තියෙන්නේ. තීරුම් කරලා ඒ පුද්ගලයා වැඩි දින තත්ත්වෙන් බලවලා මතක් කරලා දෙන්න මේ කප්පිට මෝරන්න කලින් ඉතේ මේ පෙරලි ඇති වෙන පොට්ටොල් වල තීරුම් අරගත්තේ නැත්නම් මේ ධාරණ තමන්ට දෙන්නෝ ක්‍රියාත්මක ඉකින් සමතුලක් හොන්දි අධිකරන්නේ ඒ අතිලීන භාව අති අග්‍රහිත භාවයේ ඇතුළත ඇකිලිත් ස්වරූපේ බාහිරට විකිරෙන ස්වරූපේ කියන දේවල් අර දහස්ක නරකයි මේ යෝග ජීවිතේ නොය නොආයුක දේවල් තමයි. අර අති
සග්ගහිත ස්වරූපේ ආවම ඉතින්නේ මට විතරයි නියම කොසලක් හම්බු තින්නේ අනිත් පැත්තේ නැහැ. ඒකේ මේ වැඩ කරනවා මේ වැඩ කරනවා කියලා අනිත් පැත්තෙන් සතු ද්වේෂ පහළ වෙනවා. ඊම දෙකක් අනුකම්පාවක් ඇති කරන්නේ මේ වෙලාවේ යෝගාවචර තත්ත්වයකට කියන මනුෂ්‍ය තත්ත්වයකට පිටිගෙනෙක් වශයෙන් අකලකම්තරවට පිට කියනවා. මොන කන්දිනේවද සමුහිත කියනවා. දවසින් දෙකෙන් සමුහිත කියනවා. ඒ නිසා මේක වෙන්න පුළුවන් දෙයක්. ඒ වෙන්න පුළුවන් තත්ත්වෙ නිසා මෙව ඉස්තර පස්තර කල්පනා කරලා උඩයට කල්පනා කරලා දවල් රාත්‍රී දෙක කල්පනා කිරීම ආදී ක්‍රමවලින් මෙව මත්තම් කරගන්නවා. ඒක අතහැරිය යුතු පැති හතරක කොයිදට අතිරීන භාවය අතිපක්කහිත භාවය ඇතුළත හැකිලිම පිටත විසිරීම සඳහන් කරාට ඒ වගේ වෙලාවට කළ යුතු ඇති කරගත්තු තත්ත්වෙ හරවචන විදේශනා කරන්නේ මම බොහොම සරල කාරණා ටිකක් ඉස්තර පස්තර දෙක කල්පනා කරලා බලන්න. මම ඉස්සර මෙහෙමයි පස්සේ මෙහෙමයි. මම හරියට ගිය දවසේ මගේ හිත බැඳිලා තිබුණේ මෙන්න මේ ආරම්භ ස්වභාවයෙන්. මගේ හිත බැඳිලා තිබුණේ මේ වගේ භාවනා කර්ම දැන් මොකද වෙනවා? දැන් මට ඒකෙන් වෙන් වෙන්න කැදෙන්න ඕන හිටම කියන්නේ. නැත්නම් දැන් හොඳට තියෙනවා. ඒ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ මේක තිබුණට මම මේක අපි ආරක්ෂාවට යට කරගත්තේ නැත්නම් මේක සම්පූර්ණ විදිහට යන්න පුළුවන්. මොකද තාම හිත පවතින්නේ මේ ලෝකෝත්තර ලක්ෂ්‍ය නෙවෙයි. ලෞකික සමිතිය දක්වන භාවනාවල මෙව එකක්වත් මේ පිටකාරණය කඩවට හම් වෙච්ච පතරේතර ඕක හොදව දෙන එකයි අපිට තියෙන්නේ අයිතිකාරකම රජනේ ගන්නවට හුත්තලට දෙනවා නෙවෙයි. මේ වගේ මේ හම් වෙලා තියෙන මේ කිවිහෙ මේ හම් වෙලා තියෙන ඉස්සද්ද භාවයේ මේ හම් වෙලා තියෙන සත්‍ප්‍රස්තකාරීමේ අසුර ඔය සිංහත බුද්ධියට හම් වෙච්ච දෙයක් නෙවෙයි. මේ වෙලාවට කටයුතු කරගන්න බැරි වුණොත් අපි මේ වෙලාවේ හොඳ නැහැ කියලා විවේචනය කරන නැත්තන්ගේ තත්ත්වය අපි යටින් සිටිනවා. ඒක නිසා පෙරපස සංඥා වැඩි කරගන්න. උඩ යට සංඥා වැඩි කරගන්න. මේ විදිහට කාරණා ඉදිරිපත් කර ගැනීමෙන් ඒ කුසල ඡන්දේ උපාල යන ගතිය. උත්සාහිත භාවය කියලා කියනවා අඩු කරන්න උත්සාහ කිරීම තමයි අර අත්ලෝක ධර්මය පිළිබඳව හම් වෙන සූක්ෂමතාව. විවාරාති විවාර සංඥාති සංඥාවතේ මට අහවල් පරියන්කේ හොඳයි අහවල් පරියන්කේ නැහැ. අපි මේ කාලේ හොඳයි දවල් කාලේ හොඳයි. ඉන්නේ හොඳයි අත හොඳ නැහැ. උඩ හොඳයි යට හොඳ නැහැ. ආදි වශයෙන් මේ කියන කාරණා එකිනෙක ගලපලා අරගෙන තේරුම් ගන්න ඕනේ මේ හොඳ නරක භාවය ඇති වෙන්නේ මේ කොතලක් සම්බන්ධයි. කියලා පහල යන්න ගන්නවා. ඒ නිසා මේ වෙලාවට හොඳ වෙලාවක ආදර්ශේ තමයි අරගෙන මේ හොඳ වුණත් පස්සේ මට ලක් වෙන්න පුළුවන් කියන හැඟීමේ ඒ අවස්ථාවේ කරගත යුතු ඒ තවත්ීන් ස්වභාවය යෝගාවචරය පහු වෙනකොට පහු වෙනකොට යම් ප්‍රමාණයකට සමාන තුල සාර්ථක කරගත්තා නම් ඒ තරම් මේ සමාන වෙන්නේ නැති ඉඩ. සමාන තුලම සමාන්ගේ ගුරුවරයා පහළ වෙනවා. විමුක්තිය පහළ වෙනවා. නිදහස පහළ වෙනවා. ආරක්ෂාව පහළ වෙනවා. මේ සාන්ති සමගිය පහළ වෙනවා. එක හැමදාම මේ බාහිර උපදේශ බාහිර ගුරුකලෙස් ලැබෙන්න ඕන මුලදී නම් නමුත් ඒ හැමදාම අර රූපයෙන් පිළිපෝනවා වාගේ දැන් සම්බෝධිනේ පිළිපෝනවා වාගේ හම්බ වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේදී ඔබ දැනගන්න ඕනේ මුල කාලය යන தත්ත්වය ඇතුළත කොසල ඡන්දය ආදී අසුකම්මිතා ඡන්දය ආදී නොසලෙන අවංක භාවයක් ඒකාකාරී භාවයකින් ඉඳ පවත් ගන්නවා. ඒ නිසා උගක් වෙලාට සමහරක් එන්නේ කුසල ඡන්දේ පහල ඉන්න මුළු රාත්‍රියේ බහව. රාත්‍රියේ බහනට තවදාත් හතක් ඉඳලා. නිකන් පහුවෙන්ද මොනම දෙයක්ක් කරගන්න බෑ පිටි පාදයක් තමයි වීල් දාණයක් තමයි හැම දෙයකම තමයි මොකද සංස්කෘත භාවනාව. නමුත් මේ ජීවණයකට මේ කුසල ඡන්දේ යදීනේ පිටි පාද ධර්ම වල තින්නන්නේ එහෙම හදදාපත් මේකනේ. අර අතිපි නිමෙතනලා උඩතනලා අල්ලන්න පුළුවන් දෙයක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන අපි පංගහිත ස්වරූපයක් දැන් ඇතිලා කියනනම් මේ වහාම මේ රතිය දෙන්න මේ පරියන් හේතුව නිවන් දකින්න උන අදරාමං කොමාරි කරගන්නවා කියලා මේ විතල ඡන්දේ නැත්නම් ඡන්ද කියන ජෛතිකයේ අපි පංගහිත ස්වරූපයක තේරුම් ගන්න පුළුවන් නැහැ. අදිලාභයක්. ඒක නිසා මේ උඩපයින් ගතිය. මත හුගා කම්මැලි වෙලා සුඛ්‍ය අතහරින ගතිය. මේ ඉන්ද්‍රපාද ධර්මවල සමවකවත් වූ තත්ත්වය
මේක තමයි මම ඉස්සරහට මතක් කරන්නේ. මේ වාගේ දේවල් එනකොට මුලින් මුලින් අපි ගුරු උපදේශ පතන්න ඕනේ. මේ ධර්ම කොටස ලං කර ගන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. නමුත් තේරුම් ගන්න ඕනේ මේ අති දීන භාවයේ ඉඳලා අති සංඝහිත භාවයට හිතපත් වෙන්නේ එක චිත්තක්ෂණයක. ක්‍රමයෙන් තමයි මේක වේගණ යන. මේ ක්‍රමයෙන් වේගණ යන වෙලාවදී සතිය නැතිනම් අපිම අපි විවේචනය කරන මේ ඊයේ හොඳයි කියපදේ අපි අද නරකයි කියන පතරපත්. ඒක නිසා ඉතිපා ධර්මවල තියෙන්නේ අර ඊට කලින් සංග්‍රහ කරපු මේ වීර්ය වගේ දේවල් සමබර කරගෙන යෑමේ දක්ෂභාවය. ඉතින් මේක තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන සාරිපුත්තු තාමත්ම සූර සිත් භාවයක් වෙන්නේ. ඒ සිත්පාද සංගිත්තේ සඳහන් වෙනා බොහොම වටිනා අවස්ථාවක්. අවසන් වහන්සේ පූර්වාරහ නිගාතමා නිකාරමාතු පාසාදේ උඩ තත්වේ වාසය කරනවා. යට තත්වේ අනිත් පිටු පිටේ වාසය කරනවා. උඩ සරුවචන් වහන්සේත් එක්ක ඉන්න සංඝයා වහන්සේලා උඹට නිවිච්ච භාවනා කටයුතු කරන තම ධර්ම පිළිබඳ ඇලී වාසය කරන පිරිස. යට තත්වේ ඉන්නේ කලබලකාරී. ඒකේ නම වාද කරනවා. ඒකේකම කාලපතහනක් නෑ ගැටෙනවා. සත්‍ය කරගෙන ඉන්නකොට තාවකත් කරවලට නැති මොංගල්ලාන සාන්ත ආමන්ත්‍රණය කරනවා. මොංගල්ලානේ තු නිගාර්මාත පාසාදී සක්‍රසකාරී උඩ වහන්සේලා උඩ වාසය කරද්දී යටපත් වෙන්නේ කලබල කරන කාලපතහනක් නැති ඉතිනක වාද කරගන්න පිටසක් දින මේක තමයි. ඒකේ කාලපතහනක් තමයි පන්දනා කරලා වෙලාවක ගිහිල්ලා අර විකාර මාත පාසා දෙට අර ඩක්ටරයාගේ වයිජාන්ති විමානෙට පයින් යනවා වගේ ඇඟිල්ල කොනකින් අනිනවා කිච්චි පාදයේ ඉස්සියකට තමයි. ඒකට මේක හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. හෙල්ලුම් ගන්න පටන් ගත්තාම ඕන නඩ උඩ ඉන්න කට්ටියත් නම් ගානක් නෑ. මොකද කවදාවත් ස්තබ්ද වෙන්නේ යට අර කලබල කරගෙන හිටපු කට්ටියත් ඕන බය වෙන්න පටන් ගන්නවා. ඉස්සර හොඳට උපදනන් සහිතව හදපු විකාර මාත පාදා දෙයක් හෙල්ලුම් කාව නේද කියලා ඕන මේක හවුල් සින්දා වගේ මේගොල්ලෝ නිස්සබ්ද වෙනවා. නිස්සබ්ද වුණාට පස්සේ අරුවක් යනවා කියන කතාවක් කියනවා. එහෙනම් මොකද මේ කප්පේ? අරන්ද ගාන හන්ද මෙච්චර මේ හොඳට විශාලක හොඳ ශක්තිමත් පදනමක් සහිත හදපුයි ජාන්ති මහලා සාකාදේ. විකාර මාත සාකාදයක් මේ ඇඟිල්ලකින් කකුල ඇඟිල්ලකින් මේ මොග්ගල්ලාන සාන්දයන්ගේ හෙල්ලුම් කාවක් පැහැලපතර හෙල්ලුම් කාව වෙන නිසා අපි මේ ඒකෙන් කිසිම භාවයකට පත් කරන්නේ. සලෝකනාදී මතක් කරනවා මහන්සිගේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියන මේ විශේෂ ඉර්ධි නිසාමය කරන්නේ. මේ ඉර්ධි මොනවද? කොහොමද මේ ඇවිල්ලා තියෙන්නේ? හොඳේට ඉර්ධි පාද ධර්ම වඩපු එක. ඉර්ධි පාද වඩපු ධර්ම වඩපු නැති කෙනා අර ඇති කිසියානෝ නිතරම ජගසිංහ ගහනෝ කියන වගේ හැම වෙලාවෙම කලන. හැම වෙලාවෙම අනු කලනවා. ඒ වගේ තමයි මැජික් එකක් දැකපු ගම අනිත් අයට වඩා බොහෝම ඒක ඉඳලා කරලා තලනවා. නමුත් ඒවා පන්නපු ඇත්තෝ ඒක දිනු කරලා එහාට ගියත්ෝ සාමාන්‍යයෙන් Taman කලෙන්නේ නැහැ. අනු කලන්න යන්නෙත් නැහැ මැජික් වලට පිටතර ඉඳපයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන අපි අතිශය සංකාරේ හරියට මේ වගේ තලමින් ඉඳලා. තලමින් ඉඳලා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා මේ එක ජීවිතයක් ඇතුළත එක භාවනා මධ්‍යස්ථානයකදී එක භාවනා ක්‍රමයක් ඉගෙනගෙන එක ගුරුවරෙක් යටතේ අපි උත්සාහ කරන වෙලාවක් මේ ජීවිතයේ තලන තාක්ෂේ ඉඳලා මොකදෙන් ගත්තද? ඉතින් යනකොට අපි මතක තියාගන්න ඕනේ අපි තලමින් ගත කරා වූ අතීතයේ මතක අතීත වැරදි අතීත අදුපාදුකම් කොච්චරද පහළ වෙන්නේ. මේ පහළ වෙන්න පුළුවන් කියන පැත්ත අපි කවදාකවත් අමතක කරන්නේ. එතකොට නම් අපිට අවස්ථාවක් හම්බෙනවා වැඩි කුසල ඡන්දයක් ඇති කරගන්න. මගේ මේ ගමන කියන කොහටද මේ ස්ථලෙ නැතන ඉඳලා නොසලන තත්පර. ඒක ඒකමයි. ඉනි සාහසලෙන වෙලාවෙදී මෙන්න මගේ හිත සැලෙන බව. මෙන්න මගේ හිත නොසලෙන බව කියලා අවබෝධ කරගැනීමේ ඒ සතිය තමයි කුසල ඡන්දේ වශයෙන් නැත්නම් කීර්ති පාද වශයෙන් බලනකොට අපේ ජීවිතයකට ආරම්භ සඳහන් කරන විදිහේ චීනාශ්‍රයන් වහන්සේ නමකට නෙවෙයි භාවනා කරන කෙනෙකුගේ පැත්තෙන් බලනකොට වාකලක්. ඉතින් ඒක මේ අපේ භාවනා මධ්‍යස්ථානවල විවිධ වැඩ රාජකාරී විවිධ දේවල් වල යෙදෙමින් ගත කරන්න පටන් අරගත්තොත් අපිට පේන්න පටන් අරගන්නවා අපේ තියෙන දුර්වලකම් ගොඩක් මතුවෙන්න පටන් ගන්නවා.
වැඩ බාහිර වැඩ නැතුව අපේ වැඩ විතරක් කරගෙන යන්න ගියොත් අපිට සුදුසු වාතාවරණයක් ලැබෙන නමුත් මේ බාහිර වැඩවලු ලාභකුත් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා පේන්න පටන් ගන්න. මේ අඩුපාඩුකම් පේන්න පටන් අරගත්තාම තමයි සතියට වැඩි ඉඩක් ලැබෙන්නේ මේ අඩුපාඩුකම් වලට අපි නොවෙන්ට ආයතන වලින් පිටක් කරගන්න. ඒ නිසා මේ යුතිපාල ධර්ම පිළිබඳව සාකච්ඡා කිරීමේදී කියන්න තියෙන්නේ මේක යම් කිසි ප්‍රමාණයක අපි ඒ අරමුණත් එක්කම දිගටම සතිය පවත්වාගෙන යන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා යම් ප්‍රමාණයකට නිවර්ණ වලට යට වෙන්න දෙන්නේ නැතුව පවත්වන වෙලාව එනකොට යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වෙනව නම් මේ වැඩ පිළිවෙලේදී ඉතාමත්ම පැහැදිලි කටි දෙකක් තමයි මේ බලන අරමුණක් දකින්න හිතක් කියන්නේ. බලන අරමුණක් දකින්න හිතත් එක නැති කරන ධර්ම තමයි අපි අර කලින් කිව්වේ නිදිමත වගේ ගැටි අරමුණ දැනෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ අරමුණ කියෙදි වෙන අරමුණ දිගේ යනවා හිත පශ්චාත්තාප වෙනවා ඒව පවතිනවා නම් අර නිරවුල් භාවය නැහැ. යම් වෙලාවක අරමුණට හිත යොදාගෙන ඉන්න වෙලාවෙදී හොඳට වැටෙනවා නම් බොහොම නිකන් වාහනයක නැත්තම් බර කරත්තක රෝද දෙකම සමාන්තරව ගමන් කරනවා වගේ ඒ අරමුණ එක්ක මෙනෙහි කරන හිත ගමන් කරනවා නම් සමන්ත වැටෙන්න පටන් ගන්නවා කිතු වෙලාකන මේ සමබර භාවයේ තියෙන්නේ අරමුණයි රූප ධර්ම නාම ධර්ම දෙක අතර පුදුමාකාර සමතුලනයක් වෙලා සම වායක් සිදු වෙලා ආන් ඒ දේ තේරුම් අරගන්න මේ தත්ති දිගට පවතින ඒ தත්ති තේරුම් අරගෙන මේන් තොර මොන වෙන කිසිම බලවේගයක් වෙන කිසිම බුද්ධ ධර්මයක් වෙන කිසිම මූල ධර්මයක් ඇත්තේ නැහැ අරමුණ අඳුනා ගැනීමේ හිත හිත අනුගන්න අර මේ දෙක පමණයි. මේ දෙකෙන් තොර දෙයක් නැහැ කියන එක සංකීර්ණීම තමයි අපි සඳහන් කරන්නේ මේ නාම රූප පරිච්ඡේදය යන්නේ. ඉතින් මේක හරියට ප්‍රත්‍යක්ෂයෙන් කියන එකත් නැත්නම් තමයි ඔය මධ්‍යස්ථ ක්‍රම විස්තර ක්‍රම වලින් කියන තාකල් රූප ධර්ම විතර පෙන්නනවා. කියන තාකල් නාම ධර්ම පෙන්නලා ඉතින් විතර කියන මේ දේ තේරුම් ගන්නයි කියලා. නමුත් ඒක මේ ඍද්ධිපාද ධර්ම දිගේ බලනකොට පේනවා මේ විදිහේ විමර්ශන බුද්ධිය ඇති කෙනාට බොහොම ශීඝ්‍රයෙන් මේක අහුවෙන්නේ. වීරිය ඇති කෙනා තමන්ට හිත අරමුණට යෙදුපු ගමන්ම මම මේ විදියට දැක ගන්නට මතුවෙන්න පුළුවන් අරමුණු සියල්ලෙම මේ දේ බලා ගන්න ඕනේ කියලා පසුනබසින වීරියකින් මේක පවත් කරනවා. ශ්‍රද්ධාවන්තය අනං සර්වඥාන්සේ මෙහෙම දේශනා කළා තියෙන නිසා මම ටිකක් දැක්කා. පිටු ටිකක් මට ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න පුළුවන් කියලා අල්ලන්නේ කියලා. චිත්ත ශක්තියක් තා වූ චිත්ත ඉතිපාදයේ ඇති කෙනා අධිෂ්ඨාන ශක්තිය ඇති කරනවා මගේ හිත මේ අරමුණෙන් පිට නොපන්නවා අරමුණෙන් පිට පවතිවා කියලා අධිෂ්ඨාන ශක්තිය මේක උපය ගන්නවා. ඒ නිසා මේ චරිත හතරක් මෙතන විස්තර වෙනවා. මේ චරිත හතර මේ එක එක ඥාන සාක්ෂාත් කරන හැටි වෙනස්. ඒ අද මේව තමයි මේ සර්වඥ සංකේ හෝ මේ ඉතිපාද හතරකම දක්ෂයත්ව ඉන්නකොට නම් ඕවා ඔක්කොම සමතුලනය කරන්න පුළුවන්. ඕකත් එකයි මේකත් එකයි මේකෙන් සිද්ධ වුණේ මොකද්ද? යෝගාන්තරගෙ හිත ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ ලෝකේ තියෙන නාම ධර්ම රූප ධර්ම පමණයි කියලා අදහාගත්තා. ඒ අදහා ගැනීම කවමදාකවත් තව දිනකට විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරලා වැඩකුත් නෑ. යෝගාවචරයට ඒක ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒක චෛතසික නියම. ආන්නේ චෛතසික නියමයට පස්සේ නාම රූප වශයෙන් වෙන් කර ගැනීමට පස්සේ ඊගාවට පහළ වෙන්නේ ඒකේ ධර්මයන්ගේ ත්‍ිතිය. ත්‍ිතිය පෙන්නන ධම්ම ත්‍ිති ඥානයේ පහළ එකට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥානය. මේ අතිවින නාම ධර්මයක් මෙනෙහි කරන හිත හෝ අරමුණ නැත්තම් පාළ වෙන්නේ. අරමුණ ප්‍රකට නම් මෙනෙහි කරන හිත ප්‍රකටයි. අරමුණ අප්‍රකට වේගණ යනකොට මෙනෙහි කරන හිතත් අප්‍රකට වේගට යනවා. යම් තැනකදී අරමුණ නොපෙනී යන ඕන යෝගාවචර අදක්මයි නැතිනවා දැන් හිතත් අප්‍රකට වුණා නැති විලා කියයි. නමුත් දක්ෂයා තේරුම් අරගන්නවා මෙතන තියෙන්නේ හේතුඵල. අරමුණ ප්‍රකට වෙලා හිත ප්‍රකටයි නමුත් හිතයි අරමුණයි දෙකම ඒත් කියනවා. අරමුණ මදක් ප්‍රකටයි හිත මදක් ප්‍රකටයි කියනකොට ඒ අරමුණ හිතයි දෙකම තියෙන නමුත් වටා ගැනීම ශක්තිය අඩුයි මොකද විමර්ශන බුද්ධිය අඩුයි. අරමුණ ඉතාම සියුම් වෙනකොට හිතක් සියුම් බවතිනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් අර පුද්ගලයා අරමුණක් නැහැ හිතක් නැහැ කියලා භාවනාව අතහරින වෙනුවට මේ හේතුඵල ධර්මය තේරුණා. ත්‍ිතිය තේරුණා. ආනේ ත්‍ිතිය තේරුම් අරගැනීම තමයි ධම්මත්‍ිති ඥානයේ වශයෙන් කතා. අන්න ඒක තමයි මේ ධම්ම නිධාන කන්ති. ඒ නිධාන කන්ති ඊපස්සේ තමයි විකසලත් ගන්න දෙපහන ඊපස්සේ තමයි යෝගාවට හිතෙන්නේ මම වශයෙන්ම දැන් විශාල කාරණ රාශියක් ඉස්තර කරගත්ත ඒ ඉස්තර කරගත්ත ආ වූ දේ තුලින් ඒ කාන්තේම නිවන ආදී
ඒ නැත්නම් විපස්සනා ඥාන නිවන ආදී මාර්ගඵල ආදී ධර්ම සාක්ෂාත් කර ගන්න පුළුවන් යැයි කියලා අර කලින් තිබුණු කුසල ඡන්දේ තවත් වැර වැඩිලා ඉඳලා පත් මෙන්න මේ தත්ත්වයට ప్రత్యක්ෂ වශයෙන් ලං වෙලා නැතුව කොච්චර පොත් කියවලා බලුවත් කොච්චර ඒ ධර්ම පිටින් ගලපලා බලන්න හැදුවත් මේ කියන කුසල ඡන්දේ පාළුවෙයි. කුසල ඡන්දේ මේ තියෙන தත්ත්වයට ලං වෙන්න උදව් වෙනවා. ඒක නිසා ඒ ධම්මපිටි ඥානෙ කියන එක තමයි විපස්සනා මාර්ගයක් නෙමෙයි. අන්න එතෙන්දී ගියාට පස්සේ තමයි ඇත්තටම යෝගාවචරයට මේ විපස්සනා යෝගාවචරයට තමාගේම නැත්තම් තමන් තුලින්ම හටගත්තා වූ මේ ඡන්දේ කියන එක තේරුම් ගන්න පුළුවන්. එතෙන්දී ලොකු ආසාවක් ආවිනා මට මේ පරියන්කේදීම ඇත්තකවත් අරින් නැතුව අතක්වත් හොල්ලන්නේ නැතුව මොනම දෙයකින් අතීත කලන්නේ නැතුව මේ විදිහටම තව ටික වේලාවක් භාවනා කරගන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒ ඇතුළත පහළ වෙන ශක්තියට තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ කුසල ඡන්දය. ඒ තමයි මේ යෝග අවතරයට විපස්සනාට බැස ගැනීමක් හෝ ආපසු නොයන විදිහේ ස්ථිර සාරතාවයක් ඇත්තේ නැහැ. නමුත් මේ යාන්තම් මෝදු වෙන්න පටන් ගන්න වෙලාව මේ කුසල ඡන්දය කියන්නේ මොකක්ද කියලා. ඉතින් යම් අවස්ථාවක දින 10ක දින 15ක භාවනාවක හෝ යෝග අවතරයකට මේ තත්ත්වයට එන්න අමාරකන්න බොහෝම ලේසියෙන් පුළුවන්. සමහරක්කට වෙලා අමාරු වෙනවා. ආවන්න මේ කියන විදිහට අරමුණයි හිතයි වෙන කලබල කරගන්න පුළුවන්. මේ අරමුණ හේතු සහිතවයි පහළ වෙන්නේ. මේ හිතත් හේතු සහිතවයි පහළ වෙන්නේ. එතන නාම ධර්ම රූප ධර්ම අහේතුකව පහළ වෙන්නේ නැහැ. මේ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් පමණමයි පහළ වෙන්නේ. පිට කිසිම බෞංකාර කෙනෙක් නැත්තේ නේ. ඉතා යම් කිසි නිදහසක් යම් කිසි මේ ගැටලුවේ එහා කෙලවර දක්ව ගැනීමක් යෝගාවදෙන්ට කරගන්න පුළුවන්. ආනේ 18 15 වෙනි මොහොතල ඡන්දය ඒ දවස් 10ක 15ක ඇතුළත 15 වුණා නම් ඒ යෝගාවචරයට නැවත 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 නැසයේ හැකි වෙලාවක භාවනා කරගන්න. ඒ වගේම නැවතත් කිහිල්ලා පුරුදු ජීවිතය ගත කරත් ඒ ජීවිතය තුළින් විමුක්තිය ආරම්භ වෙනවා. ඒ කුසල ඡන්දය තමයි ඒ අවසානයේ අර මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රවචනා වල ඉතිපාදු තත්ත්වයට දිනු කරගන්නේ. නැත්නම් සරුවචන මහන්සේ දේශනා කරනවා ඒ තාපාල චෛත්‍යයේදී ආනන්ද යම් කිසි කෙනෙකුට මේ ඉතිපාදු ධර්මය සම්පූර්ණ වුණා නම් කැමැතිනම් ඒ පුද්ගලයාට පුළුවන් ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න මායයට එයාට ඇඟිලි ගන්න බෑ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආයුෂ් සංස්කාර කරන්න ඉස්සලා අවස්ථාව දෙන්නේ මම ඉතිපාද හතර වැදුවා මට ඕනේ නම් මේක ඉඳ පුළුවන් ආනන්ද මම මේ උඹට කියනවා කියන එකක් කිව්වේ නෑ. සර්වඥාන්සේ වක්‍රව සඳහන් කරා ආනන්දේ යම් කිසි කෙනෙක් ඉතිපාද ධර්ම හතර වැදුවා නම් ඒ පුද්ගලයාට පුළුවන් තමන්ගේ ආයුෂ විනිශ්චය කරගන්න. ඒ කාලෙක ගැලපෙන ආයුෂ් කල්පය ඉඳා තිබුණේ අවුරුදු 120ක් වගේ කාලයක්. ඒ කාලේ ගත කරන්න ශක්තිය තිබුණා. නම් සාමාන්‍ය ගාන්තික මේකේ වෙලාවට තීරණ කරගන්න බැරි වෙන නිසා මාර්යාගේ ආරාධනාවට කරුවත් වෙනාන්දි අල්ලතු ආයසංකාර හැදියා. ඒ ආයසංකාර හැරතු අවස්ථාව පිළිබඳව භාවනා විදි අපේ තේරවාද සාසනය උගාක් විස්තර සහිත බලලාතියි. මොකද්ද මේ ආයසංකාර හතුනා කියලා කියන්නේ? ඇයි මේ සරුවත් වෙනාන්දි මේ ශක්තිය කොහෙන්ද ආවේ කියනකොට ඒකත් ඒ හිටපු මහසුම මහතේ සුමනාදි ස්වාමීන් වහන්සේ ආ තේරුම් ගත්තේ මොකද්ද? සර්වඥාන්තේ විශේෂයෙන් මේ රූප සත්ක භාවනාව, නාම සත්ක භාවනාව කියලා මේ භාවනා ක්‍රම වගේ අතුරු කරලා තියෙනවා. මෙහෙව භාවනා කරත් කෙනාට තමයි ජීවිතයේදී නේ සාමාන්‍ය ලෙඩ සුවපිරීම වෙන ඉහළ පහළ යෑම එහෙම නැත්නම් මේ වගේ ජීවිත තර්ජන වලදී ඒ සියලුම ස්වභාවික ධර්ම ඉක්මවලා හිටිය පුළුවන්. එනිසා සර්වඥාන්තර වගේ මහර ආරාධනාවට පස්සේ අදිස්ථානයක් කරා මම මීට පස්සේ රූප සත්ක භාවනා නාම සත්ක භාවනා කරන්නේ. ඒ නිසා ශරීරයෙන් නිදැයි හදේ. අදිස්ථාන ශක්ති බහා තමයි. ආනේ වෙලාවට තමයි මේ මහ පොළොව පොළවන්න පටන් අරගත්තේ. මේ බෞද්ධ මනසට මෙච්චර හැකියාව දීදී ඒ ආවනා කර භාවනා ශක්තිය මේ ඉස්පා ධර්ම වල මුදුනටපත් වුණා නම් මේ ලෞක මේ සාමාන්‍ය ස්වභාවික ධර්ම වෙන මරණය පවා තමන්ගේ නතුවට ගන්න පුළුවන්කම තියෙද්දී ඒ හැකියාව අපහැරලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේට පහළ වෙච්ච හැම රෝගයක්ම සාමාන්‍ය මේ මිනිස්සුන්ට වගේ රෝග ලක්ෂණ පෙන්වන්න පටන් අරගත්ත නිසා බොහෝ මික්මන්ට කරුවේ පිටිමුන් ගති, ඒ දිරායන ගති වෙහෙස වැටෙන්න පටන් අරගත්තා. ඒ නිසා මේ භාවනා ක්‍රමයේ අද දක්වාම පුහුණු කරන මේ පුහුණු කිරීමේ මොනවද කරන්නේ? මේ රූප ධර්ම කියන එක
රූපණ ගතිය කියලා හඳුනා ගන්න මේ රූප ධර්මයක කියෙන්න පුළුවන් සෑම ආකාරයක්ම ඇද 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 යෝගාවකට පෙන්නේ. දෙන්නලා මේක භාවනාවෙන් දැක ගන්න, මූල ධර්ම වශයෙන් දැක ගන්න. ඒවාම එව නැත්තම් මේ චින්තාමය ඥානෙට හසු කරව. හසු කරවලා යම් වෙලාවක සමන්ත විදිමතක් එහෙම නැත්නම් කැඟේ විශාල බරගතියක් එහෙම නැත්නම් විශාල දැවෙන ගතියක් මේ මොකකින් හෝ මේ භාවනාවට බාධා කරනවා නම් ඒ යෝගාවචරය මීට කලින් ඒ ගති ආහාර සලකල භාවනා කළ තිබුණ නිසා තීරුම් අරගන්නවා මේ මට හැම්මක් කිහිගක්මක් කරවීමක් අන්තභාගයක් ආවනේ මේ තද ගතියක් පහළවෙනවා මේ උණුසුමක් පහළවෙනවා මේ උණුසුම වෙනදාට වඩා පොඩ්ඩක් දැන් කෙලවරට ගිහිල්ලා තියෙන එක තමයි තියෙන්නේ. මෙතන මගේ ලකුණු පැත්තේ තනින් ඉඳ පුත්‍රන්ට හදනවා වගේ ඒ වගේ දේවල් දෙන මේ කල්පනා කරන රූපසත්ක භාවනාදි කරන්නේ මේ රූප ධර්මයාගේ විශේෂ කම්පිත අවස්ථාවක් කියන එක කල්ලාතු උරුම කරලා තියලා කම්පිත අවස්ථාවට ආවට පස්සේ මේක රූප ධර්ම පැත්තෙන් බලන මිසක් මම බාට කට හොඳ නරක පැත්තෙන් බලන්නේ නැති වෙන්නේ මේ උපස්තර මාර්ග කියලා කියනවා. නාම ධර්ම වලත් අර කියන විදිහේ නිදිමත නැතු හොඳට භාවනා කරන වෙලාවදී ලොකු ගැම්මක් ඇති වෙනවා. මන්ට මේ පරියන්ක ඉදීම නිවන් දකින්න ඕන කියලා වගේ විශාල අර ඇති වෙච්ච භාවනා මත ඉඳගෙන චින්තාමය කොටස් පහළ වෙන්න පටන් ගන්නවා. පහළ වෙනකොටම ආන්නේ නාම ධර්ම අල්ලා ගැනීම හැකියාව ඇති වෙන තනන් අය කොච්චර දියුණු වෙලා භාවනා කරත් නිදිමත එන්න පුළුවන්. එහෙනම් භාවනාව හරියට භාවනාවේ ආතාව පහළ වෙලා ඒ ආතාව නිසා භාවනා කැඩෙන්න පුළුවන් කියන කාරණා හොඳට පාඩම් වශයෙන් උගන්වන්න. උගන්ලා තේරුම් අරගන්නවා දැන් ඔය හිත දියුණු භාවනාව නෙවෙයි අරමුණේ නෙවෙයි භාවනා හරි කියලා සන්තෝෂ වෙච්ච හිතේ. එහෙනම් භාවනා වැරදුනායි කියලා කනගාටු වෙච්ච හිතේ. ඔය තුලින් වෙන්න තියෙන කපාටි දීන භාවයේ හිත වැටෙනවා. නැත්තම් පංකයිත භාවයේ හිත වැටෙනවා කියලා පෙරාතුවම අර කලින් පුරුදු කරලා තිබුණ නිසා යෝගාවචරයට අල්ලලා දෙන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඒකේ විදිහකට භාවනා කර මාත්‍ර වශයෙන් බලනකොට මේක ඉස්සරහට තමයි ගෝ කර කියන්නේ තමන්ගේ ආයුෂ්කල්පය විනිශ්චය කරන්න පුළුවන් තරමට ආනිසංස තියෙනවා. අදහස් කරන්න සාමාන්‍ය යෝග ජීවිතයකට ගත්තාම මේ රූපයක තියෙන පුළුවන් ආකාර විකාර ඔක්කොම ටික පෙන්වනවා. නාමයක තියෙන පුළුවන් ආකාර විකාර ඔක්කොම පෙන්ලා දෙනවා. නමුත් යෝග අවතරය මෙහෙම පෙන්ලා දුන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම රජ ගමනින් ඔක්කොම දැන් හරියක් වෙනවා. මේක හොඳට යෝග ජීවිතයකදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ දැක ගන්න පුළුවන් කමෙන් තමයි තමන්ගේ භාවනා වශයෙන් මෙවුවා කියලා දෙනකොට මේ වගේ කියලා දෙනකොට නිස්සබ්දව සාන්තව අහගෙන ඉන්න බව නම් ඒක ලොකු ගුණයක්. ඒ වෙලාවේ මතක තියාගන්න තියෙන අනුන්ගේ මේ වගේ පුංචි දෙයක් ලකිනකොට අපි කොච්චර විවේචන බහුලද මේක කොච්චර අරහසක් මේක තියෙන්න පුළුවන්ද කියලා අපිට නම් අපි යම් ප්‍රමාණයක අනුකම්පාවක් දක්වන බණක් අහනකොට හරුවත් කරනවා දේ හරුවත් නැහැ කියලා බාර ගන්නවා ඒක වෙන්න පුළුවන් දේවල් කියලා බාර ගන්නවා. නමුත් මේ සම්ප්‍රසාරණ මහන්සිලා අතර හෝ අපි පුංචි දෝෂයක් දකිනකොට පුංචි වැරදිල්ලක් දකිනකොට අපි නම් පොඩ්ඩක් අත්හැර ගන්නවා. ඒක නිසා නමුත් මේ යෝගාවචරයට එහෙම තව දිනකට සමාව දෙන්න බැරි ගැතිය භාවනා මධ්‍යස්ථාන කරන කටියේ තියෙනවා. තේරුම් අරගෙන එක යෝගාවචරයක තව යෝගාවචරයකින් වැඩකට එක යෝගාවචරයක ආහාර පිළිබඳව ඉෂ්ට පිළිබඳව යෝජනා කරනකොට යෝගාධාරාගෙන මේ සත්‍යය මඟ හැරෙන තාක්කල් ප්‍රයෝගේ මේක කරගෙන යන්නට යමෙක් බලාපොරොත්තු වෙනවනම් භාවනා කර්මස්ථාන දින කෙනෙක් වශයෙන් මුලින්ම ඉස්සක් තියමු කරගන්න. ඒ මොකද ඒ උගන්නන කෙනා කර්මස්ථාන ආචාර්යවරු දන්නවා මේ අහන්නේ නැත්නම් මේ අන්නේ මොලේ අබ කාපු නිසා ඔය අබ ගැටි අයින් වුණාට පස්සේ මොලේ දැවිලා අයින් වෙනවා. ඒක තියෙන වෙලාවේදී නම් මොනම තාලෙකවත් උත්සාහ මේ වෙලාවට ඒ පුද්ගලයාට මොනවා හරි තමයි ප්‍රයෝගයකින් මතු කරලා දීලා ධර්ම කාරණාවකින් හෝ නැත්නම් අඳ ගහන්න යන්න ගන්නවා. එතකොට ඒ යෝග අවචරයන් අතර තියෙන ගැටුම් යෝග අවචරයන් සායිතුගුණ අතර තියෙන ගැටුම් ඔක්කොම ටික ටික සමනය කරගෙන යනකොට හොඳ ප්‍රෝම ගන්න භාවනාව හරියනවා නම් මේ පුද්ගලයා ඉස්සරහට අර ඉස්සරහට වැඩිනකොට ඉහ වෙන්න පුළුවන් දේවල් එන්කම් වයිය කළ කටයුතු කරන්න ඕන කියලා අර මැදිහත් වීමේ ගුණය ඉවසීමේ ගුණය අපරිමිත විදිහට පුහුණු කරන්න වෙනවා භාවනා උපදෙස් දෙන්නෙක් වශයෙන් හදන්න. ඉතින් මේ භාවනා උපදෙස් දෙන්න හදනවා කියලා කියන්නේ කාටිකට දෙන්නවත් මේ
පිටරට අරින්න ඔක්කොත් ඒ කටයුතු කරන්නේ නෙවෙයි. සම්මන්ත ඉස්සෙල්ලාම උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් වෙනකොට තමයි. එනිසා තමන්ගේ වෙන අධිකතර පාඩුකෝ අවමතර පාඩු. හද නිදි මතට යන ගතිය හෝ තද වේග වෙන ගතිය එනකොට පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් මේ තාක්ෂණයට පත් වෙන්නේ අසත්‍ය අමනුෂිකාරය නිසායි. මේ තාක්ෂණයට පත් වෙලා හුඟ වේලාවක් ඒක නොදැන හිටපු නිසායි. හිතන්නේ මෙහෙම දේවල් වෙන්න ඕනේ වෙන්න පුළුවන් කියලා හිතන නිසා හිත විචිත්ත කරනවා. සිතපාය ධර්ම වඩනවා කියලා කියන්නේ ඒක සාමාන්‍යයේ රූත්‍ර බණ්ඩකට මත පිටින් දෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ පෙන්නේ අති දීන භාව අති පග්ගහිත භාවයේ ඇතුළත ඇකිලෙන භාව පිටතට විහිදෙන භාව පෙරබද සම්බන්ධ කරන්න කියනවා. උඩයට සම්බන්ධ කරන්න කියනවා. දවල් මේ රාත්‍රී වගේ සම්බන්ධ කරන්න කියනවා කියලා කියන්නේ උච්චාවච වෙන ගතිය පුළුවන් තරම් ආලකුණාසු රූපේ පවත් ගන්න. ඌගේ ලන්නේ යාමේ ඉතාමත්මේ තුනි නොගැඹුරු මුහුදේ රැල්ල ඉතාමත්ම විචිත්‍ර. මාත ආදී හත අට ඉහළ පහළයක්. සමාහට ඉක තප්පරය අධයක් කිසිම හර්ධයක් නැති හැල හොල්මනක් නැතු වෙනවා. විචිත්‍රයි මුහුද බලන්න යනවා කියලා උගවදිනේ තෝක දිහා තමයි බලන්නේ. නමුත් වතුර ගැඹුරු වෙනකොට ගැඹුරු වෙනකොට ඒ රැලි එච්චරම උඩ දාන ගතියක් අපිට පේන්නේ නෑ. දුර නිසාද දන්නේ නෑ. නැත්තම් තුනි නැති නිසාද දන්නේ නෑ. ඉන්දියෙන්ද ගාවකලි රැලි නැතුව නෙවෙයි. තව ටිකක් ඈතට යනකොට ඒ රැලි ඔක්කොම නිකන් කුංචි කලණයක් විතරයි. චිතිගයට යනකොට කිසිම රැල්ලක් පේන්නේ නෑ. බලන්න දෙයකුත් හරි කන්නේ. ඒ නිසා ඈත ගැඹුරු බලනවනම් කොහොම විතරයි දක්වා. මෑත නොගැඹුරු බලනවනම් උඩ දානවා රැලි යනවා සිත්තිකට කියනවා නටනවා නාන ආකාර දෙනවා. ඒ වගේ තමයි මේ භාවනා ජීවිතේ මුල් ආරම්භයේ පටන් අර ගන්නකොට හරිම ඉහළ පහළ යන ගතිය වැඩි. ඉතින් ඒ වෙලාවේදී අර නොකරන වෙලකට කෝඩුරු දෙක කල 7යි 7කුත් ඕනේ වගේ নানা ප්‍රදේවල් හිතට එන. ඒවා දීලා සම්පූර්ණ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් භාවනා හරියන කෙනාට නම් ඉස්සරහට යනකොට මේ අධිකතර අවශ්‍යතාවයි අඩු වෙලා අර සම්පූර්ණ තත්ත්වයටපත් වීම තුළින් තමයි මේ හිත ඍද්ධිපාද මට්ටමට ගෙනියන්න පුළුවන්. ඍද්ධිපාද කියන්නේ අදහස් කරන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ක්‍රම. ඍද්ධිය කියලා අදහස් කරන තමයි අභිමතාර්ථය. පහදේ කියලා කියන්නේ ඒකට ක්‍රම සහ විදි. ඍද්ධිපාද ධර්මෝණින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වාගේ අර නෛර්යානික තත්ත්වයට යන්න. නමුත් ඊට මෙහා කියන අපි ගත්ත සාමාන්‍ය ලෞකික ජීවිතයක හෝ යම් දැනකට ළඟා වෙන්න නම් මේ ඍද්ධිපාද හතරෙන් එකක්වත් අඩි වශයෙන් අවශ්‍ය වෙනවා. තවෝනේ සාර්ථක ජීවිතයක් ගත්තොත් මෙලව මේ ඍද්ධිපාද හතරෙන් එකක් වැඩකට. ඒ වාගේ තමයි යෝගාවචර ජීවිතයේදී ඉස්සරලා කාලේ මේ ඡන්දාදී ඍද්ධිපාද බහුවෙලා පහුවෙනට පහුවෙනට ඒක ක්‍රමයෙන් වීමංකන ඍද්ධිපාද දක්වාම දිනු වෙන හැඩයක් විස්තර කරන්නත් පුළුවන්. නමුත් ඒක කිහිමම වෙනමයි කියලා කියන්නේ. එනිසා මොනම අවස්ථාවක භාවනා කරන යනකොට මේ ඍද්ධිපාද හතරෙන් එකක් ඉදිරිපත් කර ගැනීමට යෝගාවචරයාගේ දක්ෂ භාවය තියෙනවා. මේ ඍද්ධිපාද හතර පිළිබඳව කියනකොට උපමාවක් කියනවා. මේ අද ගොඩක් වෙලා ගත්තේ ඡන්ද ඍද්ධිපාදයේ ඊගාටිනේ විරිය චිත්ත මීමාංසා කියලා මේ හතරම හරියට පොඩි කොහුලන් කැලි කොහු සම්බ හතරක් අරගෙන ගැටයක් ගහලා එක කොනකින් ගැටයක් ගහලා අනිත් කොළ විරුද්ධ දිශිතේ වතුරට දැම්මොත් ওই ලණු හතරෙන් එක ලණු කොටක් තමයි වතුරෙන් ඉස්මතුවේ. අපි ඒක දැකලා ඒකෙන් අදලා ගත්තොත් අර ගැටේ නිසා හතරම ඇදිලා එනවා. ඒ වගේ තමයි චිත්ත ඉස්පාදයේ දිනු කරන කෙනාට ඒක මුදුන් වුණාට අනිත් ඉස්පාද පිටපස්සේ ගමන් කරනවා. ඒ වගේම ඡන්ද ඉස්පාදයෙන් ගමන් කරන කෙනා ඒක ඉදිරිපත් කරගෙන යනකොට අනිත් ඒවා පිටපස්සේ ඇදිලා යනවා. මොකද මේ හතරම ක්‍රියාත්මක කරන එකට ඒක හොඳට වැටෙන දේ තමයි ඒ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්මණින් සතිය අයින් කරගත්තාට පස්සේ ඉතුරු වෙන හතර තමයි මේ වැටේ. මේ වගේ තියෙන වටිනාකම තමයි මේ ඡන්ද ඉද්ධිපාදයේ විමංසන ඉද්ධිපාදයක් එක සමබරයි. චිත්ත ඉද්ධිපාදයේ වීර්ය ඉද්ධිපාදයක් එක සමබරයි. මෙන්න මේ සමබර කිරීම පවත්වාගෙන යන්න පුළුවන් නම් යෝගාවචර ජීවිතේ විශේෂයෙන්ම මේක අවශ්‍ය වෙන්නේ මේ විපස්සනා භාවනාවට. මොකද උදාස්මේ චල්්‍ය ධර්ම රාශියක් බලපාන කලින ධර්ම රාශියක් බලපාන මේ බලපාන ධර්මවලදී ඍද්ධිපාද ආධාන කෙනා නම් බාහිරේ හොයන්න යන්නේ. බාහිරේ වැරද්දක් නිසා නෙවෙයි කියලා හිතන්නේ තමන්ගේම තියෙන මේ ධර්මවල වැරද්දක් නිසා නෙවෙයි අසම බර භාවය. අසමතුලිත භාවයක් නේද? ආනේ අසමතුලිත භාවය මොකක්ද කියලා දැනගන්න නම් දුෂ්කරතාවයක් නැකනේ.
දුෂ්කරතාවයේදී එළඹ සිටියේ මේ දුෂ්කරතාවයේ තේරුම් ගැනීම නැති ශක්තිය තමයි ඉතිපාදෙන්නේ. මේක තමයි ඉර්ධියක් බවට පරිවර්තනය. මොකද ලෝකයා වෙන්නේ කලබල වෙනකොට කොරොක්කටේවත් අද දාගන්න බැරි තරමට මේ කලබල වෙනවා. යෝගාවචරයට මේ ඉර්ධිපාද ධර්ම වලින් සඳහන් කරන්නේ කලබල වෙලා හොඳට තේරුම් අරගෙන කලබලෙදී කලබලෙකින් තොරව බලන්න. බාහිර හිතන්නේ නැරකයි මේකට බාහිර සාධක නැහැ. බාහිර උත්තර නැහැ. උත්තර තියෙනවනම් තියෙන සම්ප්‍රදායින් මහන්සිලා සමග මේක සාකච්ඡා කරන එක විතරයි. ඇතුළතමයි උත්තරේ තියෙන්නේ. ඇතුළත උත්තරේ නම් ප්‍රශ්නේ හදිසියේ තේරුම් ගන්න. මේක ආයුතු දෙයක් කියලා කවදාකවත් හිතන්න බෑ භාවනා. හැමදේම වෙන්න වෙන්න පුළුවන් දේවල් තමයි. මේ වෙලාවේ තේරුම් ගන්න බැරි වෙයි උත්තර හොයන්න බැරි වෙයි. නමුත් මේ අද ඉන්න විස්තරතාවය මේකයි කියලා තේරුම් ගන්න හැකියාව සතියේ තමයි. ඒක නිසා රැ සතර සතිපට්ඨානදී තේරුම් ගත්ත ධර්මයේ මේ වාග්ම වීර්යවන්ත කරගත්ත හිතෙන් මේකට යනවනම් අන්නර කියන ධර්ම නිච්ඡානක් හන්තිය ධර්ම කාරණාවක් නිරාකුල් නිරාවුල් කරලා ලිහලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කෙනාට තමයි සම්මසන ඥානෙත් එක්ක වැටෙන්නේ. සම්මසන ඥානය කියලා කියන්නේ විපස්සනාට දොරටුවක්. එතනදී තමයි ඉස්සල්ලාම අනිත්‍ය භාවයක් දුක්ඛ භාවයක් අනාත්ම භාවයක් පිළිබඳව සියාවමති. මේ සියාව එන්නේ නැත්ේ මේ ඉර්ධිපාද ධර්ම වැඩිලා නැහැ. වැරද්දක් ආපු ගමන්ම කල්පනා කරන්න පුළුවන් අපි. අතවලාගේ වැරද්ද මේකයි මේකයි කියලා කල්පනා කරන්න ගත්තොත් ඒක පරමාර්ථ දිහාට යන්න ඉඩක් නැහැ. ඒක ආයාසෙන් අපි ප්‍රත්‍යක්ෂයට ඇදලා දානවා. ධර්මමේ හරණක් නෙමෙයි අපි හොයන්නේ මේ වෙන බලවත් සංකල්පයක්. එතකොට සම්මත ඥානේ භාවයෙන් ඉඩක් නැහැ. ඒ තමයි ඉර්ධිපාද ධර්ම කියන එකේ තියෙන කලතුනාකමක්. සෙල්ලක්කාරකමක්. මේ සෙල්ලක්කාරකම කියන්නේ වීර්යය තියෙන පුළුවන් සෙල්ලක්කාරකම්, සමාධිය තියෙන පුළුවන් සෙල්ලක්කාරකම්. ඔන්නේ සමාධිය වීර්යය දෙක එකට ගැට ගහගුවාට පස්සේ දෙන්න යුගයක් පාර ගන්නවා. ඒ වගේම චිත් ඡන්දීත්‍පාදයක්, විමසනීත්‍පාදයක් වෙන වෙනම ගත්තොත් සෙල්ලක්කාර වෙනවා. එක එකන කඩාගෙන යන්න හදනවා. නමුත් මේ දිනයකට ගැට ගැහුවට පස්සේ ඇයි දින රතේකට යොදවන්න පුළුවන්. ආන්න මේ වගේ යුගල දෙකක් එකතු කරගත්ත මේ රතේ සතියට ආචාර්යත් මේ බාර දුන්නු සතියට කරන්න තියෙන එක එකන සම්බරකයි. ඒක හරියට කියනවා නම් මේ හතර දිනකට ඔසවගෙන යන්න පුළුවන් ලොකු මේතරයලක් වගේ කරගත්තොත් අප 10ක්වත් බෑ මේ මේතරයල හතර දිනාගෙන් එක්කෙනෙක් නැතුව කෙනෙක්ට. ආනේ නැති එකන කවුද කියලා බලන තේරුම් අරගැනීම තමයි මේ සතියෙන් කරලා දෙන්නේ. නිතා ත්‍රිපාද වශයෙන් උඩට විචිත්‍ර විස්තර කරත් අපි මෙතෙක් වැඩිය බර දීලා කතා කරගෙන ගිය සතිය දිගේ භාවනාව තේරුම් අරගත්තම මේ සතියේම මෙතෙක් කරගෙන ආපු තනි තනිය වැඩ කරන ගැතිනොට දෙක දෙක ගැළපීමේ විතයි සුකලතාවයක් තමයි මේ ත්‍රිපාද ධර්මයේ තියෙන්නේ. නිසා භාවනා කරපු නැති කෙනෙකුට මේ ත්‍රිපාද ධර්මයේ නැති වැඩක්. භාවනා කළ යම් යම් වැරදි වෙලා යන්නම් තමන්ගේ අඩුපාඩුවන් දැක්ක කෙනා තමයි මේ ඉර්ධිපාද ධර්ම අහනකොට තේරුම් අරගන්න පුළුවන් මෙන්න මෙතරයි කතියලා තියෙන්නේ. මේක ඉර්ධිපාහ ධර්ම වලේ දේවල් සාමාන්‍ය බණ කතාවක් නෙමෙයි. භාවනා කරනක් පිටමයි ගැලපෙන්නේ. ඒ වගේම තමයි භාවනා කළ ඉවර විචක්කිර තෝණ වෙනවා. මොකද ඉර්ධි කියන එක විශේෂ දක්ෂතාවයෙන් සඳහා තෝරන්නේ. ඒ නිසා මේක ක්ෂීණාස්ව බලයක් විදිහට සඳහන් කරනවා. නමුත් යෝගාවචරක පැත්තෙන් බලනකොට අපි දැන් දෙකක් කියලා තේරුම් ගත්තා වගේ මේ සත්‍යයේම විශේෂ හැකියාවක් ඉහළ පහළ යන දේවල් සමතුලිත කිරීමේ ශක්තියක් නේද තියෙන්නේ. අක්ෂලෝක ධර්මයේ පිළිබඳවක් ආව සියුම් සූත්‍රණ සම්බන්ධීකරණයක් ලක්ෂණ. ඒ නිසා මේ ධර්ම කොටාසේ කාටවත් දින කියන්න පුළුවන්. අක්ක දාන්න පුළුවන් එකක් නෙවෙයි කරගෙන ගිය වැඩ පිළිවෙල තවත් ඉහළ පහළ යාම වලින් තොරව සමතුලිතව බොහෝ කාලයක් පවතින. අපි කරගෙන යන වැඩ කරන යන යන්ත්‍රයේ එකලස හරියන්ට නම් ඒ කාන්තින් මේ ඉතිපා ධර්ම තේරුම් ගන්න ඕනේ. ඒ මතු වුණා කියලා කනකාට වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ මතුවේ තහ මේකට හේතුව. පිටිය කල්පනා කිරීම තමයි දක්ෂකමක් බබර අරගෙන ක්‍රමයේ ක්‍රමයෙන් තමයි ගුරුවරයාගෙන් නිදහස් වෙච්ච ඉහළ පහළ යන තලුන් එක්කත් නිදහස් වෙච්ච තලුණා කප්පකර පත් කරගන්න හේතුව. ඒ නිසා සෑම තිබුණාටම මේක කල් ගමන් කරගත්ත කරලා ගන්න භාවනා කරලා කරගත්ත දැනුවත් මේ ඉතිපාද පිළිබඳවත් ආ වූ මූල ධර්මයක් තේරුම් අරගෙන මේ ඉහළ පහළ තරින ගත්ත අඩු කරගෙන තම තලයකට විවේක ස්ථානකට භාවනාවපත් කරගන්න මේ ධර්ම කොටා තේසීවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදට නිමිති මහත් දේශනා එක්කාර්තාකෙන් අපි මේ ජීවි සම්පතම් පුණ්‍ය සම්පතම් සත්‍ය ජීවානුමෝදන්තු සත්‍ය සම්පත්‍ය විද්‍යා
චිත්තාවදාගෙන අම්මේ සම්පතං කුල්ල සම්පතං සත්ති ඌතාන නෝදන් කුලබ්බ සම්පත්ති සම්බදම් කුල්ල සම්පතං කක්ෂේ වත්තාන නෝදන් කුලබ්බ සම්පත්ති විද්‍යා ආගාදත්තාත් ධම්මත්තා දීවා නාදාමරිචිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං සාතනං ආකාදත්තාච භුම්මත්තා දීවා නාගාමහිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේවනා ආකාදත්තාච භුම්මත්තා දීවා නාගාමහිත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති නන්තරං ජංගෝ ඥාතිනං හෝතු ඉදංගෝ ඥාතිනං හෝතු සිතා රුචිනාතයෝ ජංගෝ ඥාති